මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ කැටිසන් වලින් අපිට ලැබුණු කොයින් කොහොමද එක්ස්චේන්ජ් වලට විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් විශේෂ පණිවිඩයක් ලබා දෙන්නම්. ඔයාලා දැන්ම එක්ස්චේන්ජ් එකක් තෝරලා විත්ඩ්‍රෝ කරන්න එපා. මේ කියන දෙන විදිය ඉගෙන ගන්න, කරන විදිය ගැන දැනගන්න එපා කියන හේතුව තමයි අලුතෙන් ඉවෙන්ට් කිහිපයක්ම තියෙනවා එක්ස්චේන්ජ් වල. අපි බලමු මොකක්ද වාසිදායකම එක්ස්චේන්ජ් එක කියලා. ඉතින් මගේ ටෙලිග්‍රෑම් channel එකේ මොකක්ද ඔයාලට වාසිදායක එක්ස්චේන්ජ් එක කියලා දැනුවත් කරනවා. මෙන්න මේ වෙනකොටත් එක්ස්චේන්ජ් එකක් තියෙනවා. ඔයාලට ඒකට විත්ඩ්‍රෝ කරොත් තවත් වැඩිපුර කොයින්ස් ලබා ගන්න පුළුවන්. ඒ හැම දෙයක් ගැනම මගේ ටෙලිග්‍රෑම් channel එකේ දැනුවත් කරනවා. මේ වීඩියෝ එක බලලා විත්ඩ්‍රෝ කරන හැටි ගැන ඉගෙන ගන්න. ඉදිරියට එන අප්ඩේට්ස් අනුව අපි තෝරගමු මොන එක්ස්චේන්ජ් එකකටද විත්ඩ්‍රෝ කරොත් හොඳ කියලා. ඒ පිළිබඳව මම ටෙලිග්‍රෑම් channel එකේ දැනුවත් කරනවා. ඔයාලට Binance, OKX, Bybit, Bitget, Gate.io, KuCoin මෙන්න මේ විදියට එක්ස්චේන්ජ් ගණනාවකට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. හරියටම විත්ඩ්‍රෝ කරගන්නේ කොහමද කියලා මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒ වගේම විශේෂ අප්ඩේට් එකක් ඔයාලට ලබා දෙන්න තියෙනවා මේ වීඩියෝ එකේදී. මෙන්න මේ කැටිසන් එයාඩ්‍රොප් එක කරලා ලැබුණු කොයින්ස් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඒක නිසා මෙන්න මේ වීඩියෝ එක ස්කිප් කරගන්න එපා. මුලින් ඉඳලා හැම දෙයක්ම බලන්න. මම මුලින්ම විත්ඩ්‍රෝ කරන හැටි කියලා දීලා කොහොමද අපේ මේ කොයින් ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා දෙනවා. හරි, මම මේ විදිහට බොට්ව ඕපන් කරගන්නවා. මෙන්න මේකේ එයාඩ්‍රොප් කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙනවා ඩිපොසිට් ටු එක්ස්චේන්ජ් කියලා. මේ තියෙන්නේ මෙන්න මේක ටච් කරගන්න. මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපිට එක්ස්චේන්ජ් එකක් තෝරගන්න ඕනේ. Binance, OKX, Bybit මෙන්න මේ වගේ එක්ස්චේන්ජ් ගණනාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාසි ලැබෙන විදිහට අපිට එක්ස්චේන්ජ් එකකට විත්ඩ්‍රෝ කරගන්නත් පුළුවන්. මම මෙන්න මේකෙන් ප්‍රධාන එක්ස්චේන්ජ් ගණනාවකට විත්ඩ්‍රෝ කරන හැටි කියලා දෙනවා. මම මුලින්ම කියලා දෙන්නම් Binance එක්ස්චේන්ජ් එකට කොහොමද විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් විශේෂ පණිවිඩයක් ලබා දෙන්නම්. ඔයා තාමත් SL Tutorial Drop Hunt කියන Telegram channel එකට සම්බන්ධ වුණේ නැත්නම් මෙන්න මේ Telegram channel එකට සම්බන්ධ වෙන්න. AirDrops වල ඔයාලට වැදගත් හොඳම අප්ඩේට් අපි මෙන්න මේ channel එකේ නොමිලේ ලබා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තමා මේ AirDrops වලට අදාළ හැම අප්ඩේට් එකක්ම ලබා දෙන්නේ. මෙන්න මේ channel එකට join වෙලා හිටියොත් ඔයාලට හොඳ මුදලක් හොයා ගන්න පුළුවන් AirDrop කරලා. මොකද මෙන්න මේකේ හොඳම AirDrops අපි අරගෙන එනවා. ඊට අමතරව ඒවා හරියට කරන්නේ කොහොමද කියලා දෙනවා. ඔයා තාමත් මේ channel එකට join ලා නැත්නම් මම කියලා දෙන්නම් join වෙන්නේ කොහොමද කියලා. ඔයාලා මේ බලන වීඩියෝ එකේ මෝ කියලා තියෙනවා. මෙන්න මේ මෝ කියන තැන ටච් කරගන්න. මෙන්න මේ මෝ කියන එක ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා AirDrop channel link කියලා. මෙන්න මේ link එක ටච් කරන්න. ඊළඟට ඔයාලට browser එකකින් open කරන්නද කියලා හයි. මෙන්න මේ browser එකක් ලබා දෙන්න, නැත්නම් කෙලින්ම Telegram එකේ open කරයි. මෙන්න මේ විදිහට පෙන්නුවොත් allow කියන එක ලබා දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න අපි Telegram channel එකට සම්බන්ධ වුණා. මෙන්න මේ පල්ලෙහින් join කියලා button එකක් තියෙනවා. මෙන්න මේ join කියන button එක ටච් කරගන්න. දැන් ඔයාලා සාර්ථකව මෙන්න මේ AirDrop channel එකට join වෙලා ඉන්නේ. මෙන්න මේකේ ලබා දෙනවා හරියට කරොත් ඔයාලට හොඳ මුදලක් හොයා ගන්න පුළුවන්. මොකද අපි අරන් ඉන්නේ හොඳම AirDrops. මෙහෙම කියන්නේ හේතුව තමයි හුඟක් තැන්වල ස්කෑම් දේවල් කරාට වැඩක් නැති දේවල් දානවා. අපි එහෙම කිසිම දෙයක් දාන්නේ නැහැ. හොඳට හොයලා බලලා හොඳම ප්‍රොජෙක්ට් තමයි අපි මේකේ මේ අරගෙන අවිල්ල තියෙන්නේ. හරි, ඔන්න දැන් මම Binance exchange එකට withdraw කරන හැටි මුලින්ම කියලා දෙන්න යන්නේ. ඔයාලට තවමත් මේ Binance, OKX, Bybit එහෙම නැතිනම් අනිවාර්යයෙන්ම මේ account හදාගන්න. මොකද AirDrops කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ accounts තියෙන්න ඕනේ. ඔයාලට තවමත් මෙන්න මේ accounts verify වෙලා නැත්නම් විනාඩි 7ක් වගේ ඇතුළත account එක හදාගෙන verify කරගන්නේ කොහොමද කියලා දැනටමත් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද මේ වීඩියෝ එක හොයාගන්නේ කියලා. ඔයාලා මේ බලන වීඩියෝ එකේ මෝ කියන තැන ටච් කරන්න. මෙන්න මේ මෝ කියන තැන ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් Binance account එකක් විනාඩි 7ක් වගේ කාලයක් ඇතුළත හදමු කියලා. මේ රතු පාටින් තියෙන Binance account create කියලා මෙන්න මේක ටච් කරගන්න. මේක බලලා Binance account එකක් හදාගෙන ඉක්මනට verify කරගන්න. ඊට අමතරව ඊට පල්ලෙහින් තියෙන Bybit account එකක් විනාඩි 7කින් හදලා verify කරගමු කියලා මෙන්න මේ වීඩියෝ එක ටච් කරලා Bybit account එකකුත් හදාගන්න. මොකද ඉදිරියට එන AirDrops වලට සහ දැනට මේ තියෙන AirDrops වලට අපිට අනිවාර්යයෙන්ම මේ accounts තියෙන්න ඕනේ. මෙන්න මේ accounts තිබුණොත් ඔයාලට මේ ලැබෙන coins ප්‍රමාණයට අමතරව තවත් coins හොයාගන්න පුළුවන්. ඒ හැම දෙයක් ගැනම මම මේ YouTube නාලිකාවේ කියලා දෙනවා. හරි, මම හිතනවා දැන් ඔයාලට account එකක් නැත්නම් account හදාගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් මම මුලින්ම කියලා දෙන්නම් Binance exchange එකට කොහොමද withdraw කරගන්නේ කියලා. මේ Binance කියන එක ටච් කරලා මෙන්න මෙතන හරි සරුණක් වැටලා තියෙනවද බලන්න. ඊළඟට continue කියන එක ටච් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට UID, address, memo කියලා ලබා දෙන්න තියෙනවා. මොකද්ද මේ UID කියලා කියන්නේ? UID කියලා කියන්නේ use ID එක. මම මුලින්ම කියලා දෙන්නම් Binance use ID එක කොහොමද ගන්න කියලා.
මම Binance app එක open කරගෙන මෙන්න මෙතන උඩම වම් පැත්තේ තියෙන මේ profile icon එක touch කරගන්නවා. හරි ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා ID කියලා. මේක තමයි ID එක මේක ගන්න හැටි කියලා දෙන්නම්. මේ චූටි ඊතලයක් තියෙන්නේ. මේක touch කරාම මේ විදිහට යනවා. මෙන්න මෙතන උඩම තියෙනවා UID කියලා. ඊට එහා පැත්තේ පොඩි කොටු කැලි දෙකක් තියෙනවා. මෙන්න මේක touch කරන්න මෙන්න copy වුණා කියලා වැටෙනවා. මම ආපහු යනවා ඒ airdrop එකට. මෙන්න මෙතන UID කියන තැන touch කරලා paste කරගන්න. හරි ඔන්න දැන් මම UID එක ඇතුළත් කරගත්තා ඊළඟට ඇඩ්‍රස් එක ලබා ගන්න ඕනේ දැන් මම කියලා දෙන්නම් මෙන්න මේ කැටි ඇඩ්‍රස් එක ලබා ගන්නේ කොහොමද කියලා මම Binance app එක open කරගන්නවා මම ආපහු back වෙලා මුලට යනවා මෙන්න මේකේ wallet කියලා තියෙන්නේ මේක touch කරගන්නවා මේ wallet කියන එක ඊළඟට මෙන්න මෙතන deposit කියලා තියෙනවා මෙන්න මේ deposit කියන එක touch කරන්න ඊළඟට මෙන්න මෙතන search කරගන්න CATI කියලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න කැටි කැටිසන් කියලා මේ අඩින් පෙන්නනවා මේ තියෙන්නේ මෙන්න මේක ටච් කරගන්න ඊළඟට මේ විදිහට ඕපන් වෙනවා මෙන්න මෙතන තියෙනවා ටොන් කොයින් කියලා මේ තියෙන්නේ මෙන්න මේක ටච් කරගන්න මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඩිපොසිට් ඇඩ්‍රස් කියලා තියෙනවා මෙන්න මේක කොපි කරගන්න ඕන දැන් අපි ඇඩ්‍රස් එක කොපි කරගත්තා මේ තියෙන මේ කොටු කැලි දෙක ටච් කරාම මේ ඩිපොසිට් ඇඩ්‍රස් කියන එකේ අහපැත්තේ තියෙන කොටු කැලි දෙක ටච් කරාම කොපි වෙනවා Then copy කරගෙන මම යනවා ආපහු airdrop එකට. මෙන්න මෙතන address කියලා දිනවා මෙන්න මේක touch කරගෙන paste කරගන්න. හරි ඔන්න දැන් මම address එක paste කරගත්තා. මෙතනින් මේක ඉවර නෑ ඊළඟට memo එක ගන්න ඕනේ. දැන් මම කියලා දෙන්නා memo එක ගන්නේ කොහොමද කියලා. මම Binance app එකට ආවා මෙන්න මෙතන දිනවා කැටි memo කියලා. මෙන්න මේක එහා පැත්තේ තියෙන පොඩි කොටු කැලි දෙකක් මේක ටච් කරන්න මෙන්න කොපි වෙනවා මම ආපහු යනවා යා ඩ්‍රොප් එකට මෙන්න දෙන මෙමෝ කියන තැන ටච් කරනවා පේස්ට් කර ගන්නවා මෙන්න මෙතන තියෙනවා සෙන්ඩ් කියලා මෙන්න මේක ටච් කර ගන්න හරි දැන් මම කියලා දෙන්නම් ඔයාලා Bybit එකට දා ගන්න ඕන නම් Bybit එකට දා ගන්න කොහොමද කියලා මම ආපහු මුලට ආවා මෙන්න මෙතන Bybit කියලා තියෙන්නේ මෙන්න මේක ටච් කරන්න කන්ටිනියු කියන එක ලබා දෙන්න ඔයාලට තවමත් වෙරිෆයි කරගත්ත Bybit account එකක් නැත්නම් මේ වීඩියෝ එකේ මෝ කියන තැන ටච් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් Bybit account එකක් විනාඩි 7කින් හදලා වෙරිෆයි කරගමු කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලලා දැන්ම account එකක් හදා ගන්න. මොකද මෙන්න මේ airdrops වලට අනිවාර්යයෙන්ම ඕනේ Bybit account එකක්. හරි. මම හිතනවා දැන් ඔයාලා Bybit account එකක් හදාගෙන වෙරිෆයි කරගන්න ඇති කියලා. ඊළඟට ඔයාලා මෙන්න මේකේ මුලින්ම UID එක ඊළඟට address එක memo එක ලබා ගන්න ඕනේ. මම කියලා දෙන්නම් කොහොමද ලබා ගන්නේ කියලා. මම Bybit app එක මේ විදිහට ඕපන් කරගෙන මෙන්න මෙතන උඩම තියෙනවා profile icon එක මේක touch කරනවා මෙන්න මෙතන UID කියලා දෙනවා මේ තියෙන්නේ මෙන්න මේකේ පොඩි කොටු කැලි දෙකක් තියෙනවා මෙන්න මේක touch කරගන්නවා මෙන්න copy වුණා කියලා වැටෙනවා මම ආපහු යනවා airdrop එකට හරි ඊළඟට UID කියන දෙන touch කරලා මෙන්න මෙතන paste කරගන්නවා ඊළඟට address එක ලබා ගන්න ඕනේ දැන් මම කියලා දෙන්නම් address එක ලබා ගන්න කොහොමද කියලා මම ආපහු Bybit එකට ආවා back වෙනවා මෙන්න මේකේ දිනවට බලා ගන්න පුළුවන් asset කියලා මේ තියෙන්නේ දකුණු පැත්තේ යටම මෙන්න මේක touch කරා මෙන්න මෙතන තියෙනවා deposit කියලා මේ තියෙන්නේ මේක touch කරා මෙන්න මේක යටම තියෙනවා deposit crypto කියලා මෙන්න මේක touch කරන්න මෙතන search කරගන්න ඔයාලා CATI කියලා ඊළඟට මේ done කියන එක touch කරගන්න මෙන්න තියෙනවා catty catison කියලා මේ තියෙන්නේ මේක touch කරා මෙන්න මේකේ ton කියන එක ලබා දෙන්න okay කියන එක ලබා දෙන්න ඊළඟට wallet address කියලා තියෙනවා මෙන්න මෙතන කොටු කැලේ දෙකක් තියෙන්නේ මෙන්න මේක touch කරගන්න ඊළඟට ආපහු යන්න airdrop එකට මෙතන address කියන තැන මම touch කරගන්නවා paste කරගන්නවා මම නැවතනවා memo එක ලබා ගන්න ආපහු යන්න Bybit account එකට ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා tag memo කියලා මෙන්න මේකේ තියෙනවා කොටු කැලේ දෙකක් මෙන්න මේක touch කරගන්න මෙන්න copy වුණා කියලා වැටෙනවා ආපහු යන්න airdrop එකට මෙන්න මේ memo කියන තැන touch කරා paste කරගත්තා හරි ඔන්න ඔය විදිහට අපිට Bybit account එකටත් withdraw කරගන්න පුළුවන් මෙන්න මෙතන send කියන එක touch කරාම send වෙනවා මීට අමතරව ඔයාලට OKX Bitget වලට send කරන්න පුළුවන් Gate.io වලට send කරගන්න පුළුවන් KuCoin වලට send කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට exchange ගණනාවකට ඔයාලට send කරගන්න පුළුවන් හරි ඉතින් අනිත් ඒවාට send කරගන්නෙත් ඔය විදිහම තමයි ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එකේදී මේ ගැන ඔයාලා දැනුවත් වෙන්න ඇති කියලා තවදුරටත් ඔයාලට කියලා දෙන්න ගියොත් මේ වීඩියෝ එක දික් වෙනවා මොකද මෙන්න මේ airdrop එක සම්බන්ධව වැදගත් දේවල් මම ඔයාලට කියලා දෙනවා දැන් එකක් තමයි කොහොමද මෙන්න මේ පොයින්ට් ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්නේ ඊට අමතරව මම කියලා දෙනවා මෙන්න මේ airdrop එක
හරියටම කරොත් කොච්චර මුදලක් හොයාගන්න පුළුවන්ද ඒ වගේ මේ airdrop එකේ මොකක්ද මේ උනේ කියලා මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. හරි මම මුලින්ම ඔයාලට පැහැදිලි කරලා ඉන්නම් මෙන්න මේ airdrop එකේ rewards ලබා දුන්නේ කොහමද කියලා ඊට පස්සේ කියන්නම් කොහමද මේ අපි ළඟ තියෙන coins ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා. දැන් මෙන්න මේ airdrop එකේ rewards ලබා දෙද්දි මුලින්ම කිව්වා මෙන්න මේකේ level එකට මෙන්න මෙතන speed එකට තමා මේකේ rewards ලබා දෙන්නේ කියලා. නමුත් මෙන්න මේ airdrop එක අවසානට rewards ලබා දුන්නම් පස්සේ සඳහන් කරනවා මෙන්න මේ airdrop එක කරපු බොහෝ පිරිසක් වංචා කරලා තියෙනවා කියලා. කියන්නේ අර බොට්ලා වගේ පාවිච්චි කරලා මේ speed එක වැඩි කරගන්න try කරලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ කියන්නේ මෙයාලා මේ rewards ලබා දෙනවා කියපු මේ මෙන්න මේ සාධකය අත්හැරලා කියන්නේ ඒක ප්‍රදාන කරගන්නේ නැතුව වෙනත් සාධක කරුණු ගොඩක් මත rewards ලබා දුන්නා කියලා කියනවා. ඉතින් මේකෙදි උනේ මෙන්න මේ ගේම් එක මොන ඉදලා ප්ලේ කරපු කට්ටියන්ට rewards ලැබීම අඩු වුණා. ඒක ඇත්තටම අවාසියක් නෙවෙයි යම් මුදල් ප්‍රමාණයක් ලැබුණා. නමුත් අපි හිතුව තරම් මුදල් ලැබුණේ නැහැ. ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. නමුත් ඔයාලා දැනගන්න ඕනේ මේ airdrops කරද්දී මේ හැම එකකින්ම අපිට rewards ලැබෙන්නේ නැහැ. මේකේ අපිට rewards හරි ලැබුණා. මේකේ rewards දුන්නා මේක කරාට ඒ කියන්නේ ප්‍රතිඵල මදි. ඇත්තට මේකේ ලබා දුන්න ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙන්න බෑ. නමුත් දුන්නා ඔයාලා දැනගන්න මේ airdrops කරද්දී අපිට සමහර project වලින් ඇත්තටම rewards ලබා දෙන්නේ නැතිව තියෙනවා. මේව අලුත් අය දන්නේ නැති නිසා දැනුවත් කරන්නේ තියෙනවා. අපි කරන්නේ මේ ලබා දෙන ඒවා කරන එක. එතකොට මේ මේවා කරගෙන යද්දී අපිට හොඳ මුදල් ලැබෙන airdrops තියෙනවා. ඒ වගේ අපිට හොඳ මුදලක් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම අඩු මුදලක් ලැබෙන්නේ. මේකේ තියෙන දුකම කතාව තමයි මේ airdrop එකේ තියෙන දුකම කතාව තමයි මම දැක්කා මේ අවසාන හරියේ මේ airdrop එකේ විවිධ දේවල් buy කරන්න කියලා ඔයාලව දැනුවත් කරා සමහර අය. මම කැතම කැත වැඩක් කරේ මොකද එහෙම දැනුවත් කරන එක මුලින් තමයි කරන්න ඕනේ. මුල් කාලේ ඉඳන් මේක දැනුවත් කරන්න ඕනේ. මේ වගේ දේවල් තියෙනවා මගේ channel එකේ මම ඒවා දැනුවත් කරනවා මුල් කාලේ. නමුත් මගේ channel එකේ අලුත් අය ගොඩක් ඉන්න නිසා මම මේ මුදල් දාන ඒවා ගැන දැනුවත් කරන්නේ නැහැ. සාමාන්‍ය පොඩි මුදලක් යන්නේ ඒක දාලා කරොත් අපිට rewards ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. නමුත් අලුත් අයට ඒක දැනුවත් කරොත් මේකෙදි වෙන්නේ වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි එයාලා ඇත්තට මේව ගැන දන්නේ නැහැ ලොකුවට. එතකොට මේවට මුදල් දානවා කියලා ස්කෑම් දේවල් වලට අහු වෙනවා. මේකේ අදහස් වෙන්නේ නැහැ මුදල් දාලා කරේ නැත්නම් මේ වගේ මුදල් හොයන්න බෑ කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. ඇත්තට මුදල් දාන්න ඕනේ නැහැ. එතකොට මුදල් දාන්න පුළුවන් කට්ටිය දානවා. ඒක ගැටලුවක් නැහැ. එතකොට මේකදී මම මේ කියන්නේ අලුත් අයට නැත්නම් මගේ channel එකේ එහෙම කියලා දෙන්න නැති වෙන්න හේතුව අලුත් අය මේවා දැනගත්තාන් පස්සේ ඒගොල්ලෝ මුදල් දාද්දි ස්කෑම් දේවල් තියෙනවා. ඒවට මුදල් ගිහිල්ලා තමන්ගේ දම් මුදල් ටික නැති කර ගන්නවා. ඒක නිසා මම මුලින්ම දැනුම ලබා දීලා පස්සේ තමයි මේ හැම දෙයක්ම කියලා දෙනවා. හොඳට මුලින්ම දැනුම ලබා දෙනවා. ඒ නිසා ඔයාලා කවුරුත් මේ වගේ වට මුදල් නම් දාන්න එපා. ඊට අමතරව තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමා සමහර කට්ටිය එයාගේ වාසි වලට මේවට මුදල් දාන්න කියලා කියනවා. ඒවට රැවටෙන්නත් එපා. මොකද මේ airdrop එක කරද්දී මේකේ අවසානම කාලේ එක එකව buy කරන්න කිව්වා. ඉතින් හුඟ දෙනෙක්ගේ මුදල් නැති වුණා. එතකොට සාමාන්‍ය එක්කෙනෙක්ගේ සැලකියුතු මුදලක් ගානේ හිතන්න මේක කරන කී දෙනෙක් මේවට දාන්නේ නැද්ද ඒවා. ඒගොල්ලෝ විශ්වාස කරලා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා. මේ airdrops කරනවා නම් හරියට කරන්න එන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේක ඇත්තටම එපා වෙලා මේකෙන් මුදල් හොයන්න පුළුවන්කම තියෙද්දි මුදල් හොයන්න බැරි වෙනවා. ඒක නිසා ඒව ගැන දැනුවත් කරන එකට ඔයාලා ජොයින් වුණොත් ඔයාලට හොඳ මුදලක් හොයාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව තවත් දෙයක් මේ airdrops කරනවා නම් දැනගන්න ඕනේ හුඟක් airdrops තියෙනවා ඒවා කරාට වැඩක් නැහැ. ඒ ප්‍රොජෙක්ට් වල ඇත්තටම වැඩක් නැහැ. එතකොට විවිධ කට්ටිය විවිධ වාසි අරමුණු කරගෙන ඒවා ෂෙයා කරනවා. ඒවටත් රැවටෙන්න එපා. හොඳ ප්‍රොජෙක්ට් හොයන්න හොඳ ෆන්ඩ් එකක් දෙන්න. ඊට අමතරව බැක් කරන්නේ කවුද කියලා හොයලා බලලා හොඳ ප්‍රොජෙක්ට් කරන්න. අපේ SL tutorial මේ airdrop channel එකේ අපි ලබා දෙන්නේ හොඳ ප්‍රොජෙක්ට් විතරයි. ඒ වගේම අපි ඔයාලගේ මුදල් වල නැති වෙන දේවල් කියන්නෙත් නැහැ. ඉතින් මට ඇත්තටම දුක හිතුණා. මම මගේ පෝස්ට් එකක්ද මම ඔයාලට දැන් මේ පෝස්ට් එක පෙන්නන්නම්. ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න පෝස්ට් එකක් මම දාලා දෙනවා. මේවා මිලදී ගන්නද හුඟ දෙනෙක් මගෙන් අහන දෙයක්. මොකද මගෙනුත් ඒ වහනවා කට්ටිය. ඒතර මම මේක කිව්වා මේක මිලදී ගන්න සාමාන්‍ය ඩොලර් 5කට වඩා වැඩි මුදලක් වැය වෙනවා. ඔයාලට මේක දරා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ මේකට දාලා නැති වුණත් කමක් නැත්තම් වල ගන්න. මොකද මට බල කරන්න බෑනේ ගන්න එපා කියලා. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. එහෙනම් ගන්න. නමුත් ඔයාලට මේක මිලදී ගන්නවා නම් දැන් නෙවෙයි මිලදී ගන්න තිබ්බේ. මේට ගොඩක් කල් තමා මේක මිලදී ගන්න තිබ්බේ. මේ අවසාන දවස් ටික මේ airdrop එකේ මේ එහෙම්මම කියලා තියෙනවා. එතනට බලා ගන්න පුළුවන්. මට ඔයාලව නිකන් අමාරුවේ දාන්න ඕනේ නැති නිසා මම මේක කරන්න කියන්නේ නැහැ. මොකද ඔයාලගේ සත්‍යයක් වුණත් මට වටිනවා. මේක කලින් මිලදී ගත්ත නම් ඇත්තටම මට ගැටලුවක් නැහැ.
පුළුවන් අය දැනට සාමාන්‍ය විදියට කරගන්න. මෙන්න මේක අවසානට කියලා දෙනවා, එයාඩ්‍රොප් එක ලඟ වුණාම තදියම් වෙන්නේ නැතුව මුලේ ඉඳලම පුළුවන් විදියට කරගෙන ආවනම් මෙහෙම ගැටලු වෙන්නේ නැහැ. ඒ වගේම හරියට දෙයක් ඉගෙන ගන්න එන්න අපිත් එක්කලා එකතුලා ඉන්න. ඔන්න දැනුවත් කරලා තියෙන්නේ. දැනුවත් කරලා තියෙද්දිත් සමහර අය මේක බයි කරලා තිබ්බා විවිධ අයගේ කීමට. ඉතින් ඇත්තටම දුකයි. එතකොට එහෙම කරනකොට මොකද්ද වෙන්නේ කියලා මම පැහැදිලි කරන්නද? අපි දැන් එයාඩ්‍රොප්ස් කරද්දී අපිට හැම එකකින්ම රිවෝඩ්ස් ලැබෙන්නේත් නැහැ. ඊට අමතරව ඒ ලැබෙන රිවෝඩ්ස් ගැන සමහරට සෑහීමකට පත් වෙන්නත් බෑ. සමහර තැන්වල පාඩු වෙනවා. එතකොට ඒ වගේ තැන්වලට මුදල් යදුවොත් මොකද වෙන්නේ? ලොකු පාඩුවක් වෙනවා. අන්න ඒ නිසා තමයි එහෙම දැනුවත් කරේ. එතකොට මෙන්න මෙහෙම දැනුවත් කරලා තියෙද්දි සමහර කට්ටිය බයි කරන්න ගිහින් තියෙනවා. බයි කරපු කට්ටිය ඉන්නවා. ඉතින් මට ඇත්තටම දුකයි යාළ ගැන. එහෙම දුක් වෙන්න හේතුව මේ එයාඩ්‍රොප්ස් කරන කට්ටියට මේක අවුලක් නෑ. මොකද යාළ කලින් ඒ වගේ හොඳ මුදල් හොයලා තියෙනවා. මගේ channel එකේ හිටපු කට්ටිය මුදල් හොයපු කට්ටිය ඉන්නවා. නමුත් මේකට අලුතින් එන කට්ටිය ඉන්නවනේ. අන්න එයාලට මේ ශේෂ්ත්‍රය මේ පා වෙනවා. අන්න ඒක නිසා තමයි මගේ channel එකේ මුදල් දාන ඒවා ගැන දැනුවත් කරන්නේ නැත්තේ. නැත්තම් මට ඇත්තටම දැනුවත් කරලා නියම් හොඳ වටිනාකමක් අරන් දෙන්න පුළුවන්. rewards ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් comment එකක් දාන්න. ඒ වගේවත් මගේ channel එකේ දාන්නම් කරන්න පුළුවන් කට්ටියට ඒවා කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඒ ගැනත් මම දැනුවත් කරා ඔයාලට. ඉතින් ඒක නිසා මේ airdrop කරනවා නම් හරි විදියට කරන්න. නැත්තම් ඔයාලගේ මුදල් ටිකක් නැති කර ගන්නවා. මොකද කවුරු හරි කෙනෙක් ලොකු දෙයක් නියම් පුම්බලා කිව්වහම මේක හම්බෙනවා, මේක දාපල්ලා සල්ලි දැම්මට කමක් නැහැ කියලා ඔයාලත් ඇත්තටම හිතනවා, ආ හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් වෙයිනේ කියලා දානවා. දැම්මහම තියෙන ටිකක් නැහැ අවසානට. ඒ කියන්නේ දාපු ටිකවත් හොයා ගන්න බෑ. ඒක නිසා ඒවට රැවටෙන්න එපා. හරි විදියට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න airdrop එක සම්බන්ධව යම් කිසි දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. දැන් මම කියලා දෙන්නම් මෙන්න මේකේ අපිට ලැබෙන පොයින්ට්ස් ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි මෙන්න මේ airdrops කියන එක ටච් කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙනවා stake to earn කියලා. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. මෙන්න මේකේ බලා ගන්න පුළුවන් මෙන්න ප්‍රතිශතය හම්බෙන. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ස්ටේක් කරලා මුදල් හොයන්න පුළුවන්. මේ වගේ ස්ටේක් කරලා ඔයාලට මුදල් හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලගේ පොයින්ට්ස් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව Binance එකේ ඉවෙන්ට් එකක් තියෙනවා. මෙන්න මේ කොයින්ස් ලබා ගන්න පුළුවන්. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් අරගෙන ආවා. මෙතන කිව්වොත් දිග වැඩි වෙනවනේ. ඒතන ගොඩාක් දිග වෙනවා වීඩියෝ එක. ඒක නිසා මෙතන කියන්නේ නැහැ. Binance එකේ සුපිරි ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ ගැන මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඊට අමතරව Bybit එකේ සුපිරි ඉවෙන්ට් එකක් තියෙනවා. මෙන්න මේ කොයින්ස් ප්‍රමාණයක් අපිට තවත් එකතු කරගන්න පුළුවන්. ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඒක නිසා YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊට අමතරව අපේ Telegram channel එකට join ලා නැත්නම් link තියෙනවා description එකේ. අනිවාර්යයෙන්ම Telegram channel එකට join වෙන්න. ඔයාලට තාමත් Binance account එකක් සහ Bybit account එකක් හදලා verify කරලා නැත්නම් විනාඩි 7කින් Binance සහ Bybit account හදාගන්නේ කොහොමද, verify කරගන්නේ කොහොමද කියලා description එකේ අපි video link ලබා දෙලා දෙනවා. ඒ video බලලා දැන්ම හදාගන්න. මොකද මේ ඉදිරියට යන event සුපිරි event දෙකක්. ඒ දෙකම ගැන මම දැනුවත් කරනවා. ඉතින් මෙන්න මේ airdrops වලින් හරි විදිහට මුදල් හොයන්න ඕන නම් එකතු වෙන්න. ඊට අමතරව තවත් වැදගත් point එකක් කියලා දෙනවා. ඒ තමයි මම නිතරම කියන දෙයක් තමයි මගේ පහුගිය videos බලන්න මේ බොරුද කියලා. මේ airdrops වල පළවෙනි අඩිය තමයි මේ tab bot ලා කියන්නේ. මේක පුංචිම දෙයක්. ඊට අමතරව අපිට තවත් මුදල් හොයන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. මේ airdrops වල test net තියෙනවා, main net තියෙනවා, තව ගොඩ දේවල් තියෙනවා. ඒ විවිධ game play කරලා තියෙනවා. මේ bot ලා නෙවෙයි විවිධ දේවල් තියෙනවා අපිට මුදල් හොයන්න පුළුවන්. මගේ මේ channel එකේ උඩට ගිහිල්ලා බලන්න. ඒකේ මම එකට දැනුවත් කරලා තියෙනවා. ඉදිරියට මේ අලුත් අයට දැනගන්න පුළුවන් විදිහට හැම දෙයක්ම මම බින්දුවේ ඉඳලා කියලා දෙනවා. ඉතින් එකතු වෙන්න මේ airdrops ගැන හරියට දැනගන්න අපේ YouTube නාලිකාව සමග සහ Telegram channel සමග. ඉතින් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ මේ airdrops කරද්දී. ඒ තමයි විවිධ පුද්ගලෝ එයාලට වාසි වෙන දේවල් කරනවා. ඊට අමතරව ඔයාලා ස්කෑම් වලට අහු කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම පරිස්සම් වෙන්න කියලා නැවතත් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්වනවා. මෙන්න මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙන්නකම් ගිහිල්ලා ඉන්නම් ඔයාලට සුබ දවසක්.